නෑ, ලෝක උරුමය පිළිබඳ සංවිධානය වසර කීපයකට වරක් ලෝක උරුමයන් ප්‍රකාශයට පත් කරනවා. ප්‍රකාශයට පත්කරපු සමහරේව අවලංගු කරනවා. නමුත් එකසරේට අවලංගු කරන්නේ නෑ. ඒ පිළිබඳ විරෝධයන් පරීක්ෂා කරනවා. ලංකා විතරක් නෙවෙයිනේ. ඉතින් ඒ පරීක්ෂණ කිරීමේදී යම් යම් උපදෙස් දෙනවා. ඉතින් ඒ උපදෙස්වලට කල් දෙනවා. ඒ රටට ඒ ගැන ගතයුතු විසඳුම ඇති කරගන්න. කිසිම කලබලයක් නෑ, කිසිම ක්‍රිකට් ගැටලුවක් නෑ. ඔතන ක්‍රිකට් සෙල්ලම් කරනකොට ලෝකයටම ප්‍රවෘත්ති යනවා. මොකද හැම නිවේදකෙක්ම කියනවා මේ ගාල්ල කොටුව ඉදිරියේ තිබෙනමයි ඓතිහාසික කොටුව ඉදිරියේ තමයි මේ ක්‍රීඩාංගනේ තියෙන්නේ කියලා. ඒ නිසා ක්‍රිකට් ගැසීම ගැන කිසිම ගැටලුවක් නෑ කියනවා. ඉතින් ඉස්සරවක ක්‍රීඩා මහජන තාව හිටපු දැන් අපි රැස්වීම තියලා දෙනවනේ. දැන් රැස්වීම තියන්නේ එහා පැත්තේ සමනල ක්‍රීඩාංගනේ. ඒ නිසා ඉතින් පරණ අය එක එක වචන කියනවා. ඒ වචන කිසිම දෙයක් නෑ. ඉතින් බූස්සේ හදාගන්න ඕන නම් ආණ්ඩුවට සල්ලි තියෙනව නම් බූස්සේ හදාගත්තාවේ. නමුත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනේ කිසිම වෙනසක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ගොඩනැගිලි ඉදිකිරීමේ නීතියක් තියෙනවා. ඒ නීතිය යටතේ අවසර දීලා තියෙන්නේ තාවකාලික. ගෙයක් හදනවා නම් එහෙම නැත්නම් සිරිකොත හදනවා නම් ඒ කාලේ අවසර දීලා තියෙන්නේ සිරිකොත තාප්පෙන් මෙහාට හදන්න නෙවෙයිනේ. තාප්පෙන් ඇතුලේ විතරයි සිරිකොත හදන්න පුළුවන්. ඒ විදිහේ ගොඩනැගිලි ඉදිකිරීමේ නීතියක් රටේ තියෙනවා. ඒ නීතිය යටතේ තමයි තාවකාලික කියලා දීලා තියෙන්නේ. ඉතින් තාවකාලික දේවල් හුඟක් තියෙනවා. කොළඹ නගරෙන් පිට නොනොයෙක් තාවකාලික දේවල් කියලා අවසර දීපුවා තියෙනවා. ගොඩනැගිලි අපිට දැන් තාවකාලික පාර්ලිමේන්තුවට තාවකාලික වෙලා කෝටි ගාණක් ගෙවනවා. ඔබතුමාලා දන්නවනේ පාර්ලිමේන්තුවට කෘෂිකර්ම අමාත්‍යංශයේ සාකච්ඡා තියන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. ඒකට ඩී.පී. ජයසිංහ ගොඩනැගිල්ල ගත්තා. පාර්ලිමේන්තුවට යන පාරේ කෝටි ගාණක් කුලිය ගෙවනවා. කිසි වැඩක් නැහැ. ඉතින් ඒ වගේ හදපු බිල්ලින් තියෙනවා අඬුව එක එක අයගේ. අර තව සබීතා පාය කියලා එකක් තියෙනවා. ඒක තමයි.